සුභ මධ්‍යහනක් ස්වාධිම රූපහහිනී මධ්‍යාන ප්‍රෘති විකාශය සමගෙන යොබ මුලින්ම බලමු ප්‍රෘතිී සිිරස්තල. උසස් පෙළ නොවැැම්බර් පහළව සිට දෙසැම්බර් දාහය දක්වා පහේ ශිෂ්ටත්වය නොවැැම්බර් දා හතර ඇමති ගම්මන් පිළට එරෙහි විශ්වාස බන්ගේ ආරම්භේදීම විපක්ෂයේ විශ්වාසය බිඳෙයි. ඉුරුපායි ගේෙට්ටුඩන්න දගලන බෘතිය සමිති ගුරුවරු තුංවෙනි ෆයිස තොගයත් පාන්දරින්ම කතුනායකට හැදින වරාය නගරයට බලෙන් යන්න ගිය චීන ජාතිකයෙක් එක්ක පහක් පොලිස් දැලේ. අයහපත් කාලගුණියය යුරෝපයේ ජීවිත පිළිගනිත්දී ජර්මන් චන්සල ඇංගලා කම්පනේන්. යිසඉන්නත් හැත්තෑ දහස් දෙසියකන් අද අලුයම දිවයිනට රගෙනෙනු ලැබවා. ෆයිස එන්නත දිවයිනට ලැබුණු තුන්වන අවස්ථාව මෙයයි. මෙ අතර ඊ ඇතිනේ දීද ආසාධිතන් වැඩිම පිරිසාක වාර්තාාවනේ කොළම්ඹ දිිස්ට්‍රකෙන්. රිකාවේ නි්පාතිිත ෆයිස එන්නත් මාත්‍ර හැත්තේ දහස් දෙසියක් දිවවිනිට රැකිෙනු ලැබේ කට්නායක බන්ඩාර්නායක ජාත්‍යන්ත්‍ර ගොන්තට පලින් ඒ කටර් ගොන්සේවට අයත්්‍යනයකින් එන්නත්තොගේ නරහින් පිට ජාතිව රතිර පර්විලෙන මදසානයේ නවීකරණය කර ඇති අධිශීත කරනවල තැන්පත් කරුණාම අන්තර බස්නහිට පලාතේ වයිසෞුරදු තිහෙට වැඩි අයට එන්නත් ලබාදීම වැටසටහන බත්තර මුල්ල දිීත වයනේදී සහ විහාහර මහදේවී එලිමහන් රංඟ පිටයේදී අද සිදු කරෙනවා. වරු අටේ සිට පසරු හතරයිතිහ දක්වා එය ක්‍රාත්මකයි. එන්නද ලබා නොගත් ඕනෑම අයකුට එහි පැමිණ එන්නත ලබා කත හැකි. ඇවිදි මේ අපහසුදා ඇති අයවෙත ඔවන් පැමිණෙන වාහනේ වෙතරම ගොස් එන්නත ලබාදීමට යුදහමුදාව කටයුතු කරමින් සිරෙනවා. මෙවනි විට කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව පනුස් පලක්ෂ හැත්තේ අට දහස් නවසිය නවතනකුට ලබාති තිබෙනවා. දෙවන එන්නත් මාත්‍රාව ලබා නැති සංඛ්‍යාව දහස්සේ ලක්‍ෂ හැට අටදහස් හත්තෑ හතරක්. මෙ අතර ඊයේ වාර්තාාවූ ආසාධිතයන් එක්දහස් හරසය විසිතනාගෙන් දෙසේ පන හහිදනක කොළොමදි ශ්‍රකෙන්. ගම්පාදි ශ්‍රික එකේ හැට නැතනකුද කළුතුරෙන් එකසේ පනස් එක්තනෙකුද අම්පාරයෙන් එකේ තිස්තනෙකුද වාර්තාාවනා. එ අනුව මෙරටින් වාර්තාාවන සමංස ආසාධතයන් සංඛ අව දෙලක්ෂ අසූ හතර දහස් නවසේ තිස් දෙකක්. හල්කතව සහ අතමැති ප්‍රතිකාරම තිස්ථානවල පුදග්‍රයන් විසිහතරදහස් පන්සේ විසි තුන් දෙෙක ප්‍රතිකාරල ලබමින් සිටනවා. සවයි ලබඇති සමස්ස සං්‍යාව දෙලක්ෂ පනස්හ දහස් හයිසය හැතෑ හයක්. මෙරට සිදුවූ සමස්ස කොරුණ මරණ සංඛ්‍යාව තුන්හ සත්සය හැතෑ නවයක්. ඊයේ සිදුකර ඇති පිසිCRර් පරක්ෂණ සං්‍යාව දොළස්දහ හරසය හැතෑ හතයි. ිෂත්තු විභාගේ නොැබ හ වනදාාත් උසස් පෙළ විභාගේ නොැබර් පහලොස් වනදාාත් ආරම්භ වන බව අධ්‍යහපනමාත්‍යය මහාචාරයේ GMියල් පිරිස් මහතා පැවසවා. ඒ අද පැවති මාදහමෝකදී. උස් පෙළ විභාගේ පැත්වවෙන්නේ නොවම්බර් පාලොස් වන සඳුදාසිට ඩිසම්බර් දහවන සිකුරාදා දක්වා. ඒ විවාගගේ පැත්වීමට දින විසිදක අවශ්‍යන. පස්වන ශ්‍රේණීය ශිෂ්ෂතු විවාාගේ පැත්වෙනවා නොම්බර් දා හතරට. පලවන ශ්‍රේණියයට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත්‍ර කැඳවීම දැනටිවෙන්නේ ජූලිතිස් එක අපි එක සතියකින්. දීර්ගකිරීමට තීරණය එකලා දැ පවතින තත්ව නිසා දැඟ එක කරන්න පුළුවන් අගෝස්තු හත්වනදා දක්වා. ඔොලා වෙල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතින් නිදහ සධ්‍යාපනයට කිසිදු හානක් සිදුවන්නේ නැති බව, පාර්ිමින්තුමන්ත්‍රී මහචාරය රංජිද බන්්ා මහතා අවතහරණය කරනවා. මෙම පනත සම්බන්ධීන් පළුවූ පක්ෂ විපක්ෂ අදහස් කිහිපයක් දැන්. පැහැත් දිලිවම මෙරට නිසා සධ්‍යාප කිසිදු ආකාරයක තර්ජනයක්. තල පරක්ෂක විශ් විද්‍යාල පනතමගේ සිද් වෙන්නනෑ ඒ පනත කියවන්න පුල ෝන කිය කට පනත තියවාන ක හතාකරන ගදනක් මේ පනත කියලන. මේ පනතට ඕනෑ තරම් සංසෝධන ඇතුළත් කරන්න පුළුව අංකමතියනවා. අපේ රටේ ඉතාම ඉහලම පායතනයක් තමයි කොතලාව ලාරක්ෂක පීටමික වහන්න කියලා. මොන අපරාධ්‍යද්ද අපේ රටේ මේ අධ්‍යාපනය ඒ පුළුල්වෙන්න සමහර අවස්ථාවාදී දේශපාලනක්ය තමන්ගේ වාසි වෙනුවෙන් ඒම විනාශ කරනවා. කොතලාව ආරක්ෂක පීටේ කියන්නේ. අපේ රටේ තියෙනස්. හැම පැත්තෙම ඉතාම හලත ආය අතරයක්. ඒඒත් අපට ලෝකට මහත් වැඩදායක තැන්නේ තැන්වලට යන්න හැයි අප අතරින් උපදින පටුන්ට දරුවනේ අනිවරය මහමුදාවට පොලිසියට ැඳුනොත් අපට කොතලාව විශවද්‍යාලය හරහා අපිට උපපුගල පතිරන්ෙන්ට ඔබ දරු පටියකට හද පටිස්රපතින දරු ගුට යන්ට ක්තිය ලැබෙනයි. ඒකඩමිය විශ්වවිද්‍යාලයක මට්ටමකට අද ඉහල නංගල තියන. ඉතා වටිනු. ඉතාම ගුණාත්මක අධ්‍යාපනයක් මේ වන විට එම විශ්විද්‍යානය ලබලබෙනවා එකත් හොඳයි. ප්‍රශ සගතහකි ්‍ර් කොතලාවල ආර්ශක ශවවිද්‍යාලය පැවතියතු. ඒවා ප්‍රමතිය ඉහළින් පැවැතියතු. අවථාවක් අහිමිියූ දරුවන්ට මෙම විශවවිද්‍යා ගැතුරවෙලා තමන්ගේ ජීවිතයේ ක්තිමත්තක නවස්ාව අමාතය උදේ ගම්මන් පිළ මහතාට දෙෙහි විශ්වාස බංගේයට අදාළේ ෝජනාව නිවැරදිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව උනු සුම්ම වනා ඊට අග්‍රමාතය මහහිදරාජ පක්ෂ මහතාද මැදිිහත් ව. විශ්වාස බංගේය නිවරදිව සභාවට ඉදිරිපත් කරන්න අපහෝසත්වුණු වෙපක්ෂයටර්රහිව, විශ්වාස භංග්‍යයක්ක ගෙන අයුතු බවටයි ආණ්ඩුපක්ෂ මන්ත්‍රිවරුන් මෙහිදී සඳහන් කළේ. ඉදනමි ඒලදමීමම සම්බන්ධයෙන් අමත්‍ය උදේ ගබන් පිළ මහතාට එරෙහි සමකි ජනබලවගේ මන්ත්‍රවරුන් අත්සංකළ විශවාෂ ංගයෝචනාව, කතානායක මෛන්ද්‍යපා අභිවර්තන මහතාට භාරතුන්නේ පසුගේ මස විසිතවන තයි. විපක්ෂනායක සිජිත ප්‍රේමදස් මහත ඇතුළ මත්‍රවරුන් හතලස්තුන් දෙනෙකු ඊට අත්සන්ත පාතිවෙන පා. කරුණු උදදාහයක් පදනම් කර ගනිමෙන ඉදි පත් කර ඇති. ෙසි විත් ඒ ආණඩු පක්ෂයේ මන්තරුන්ගේ හමුවක් ජනතිපත්තුමාගේ පදනත්වයෙන් පැත්තුනා. මෙම හමවෙේද ආණඩු පක්ෂයේ සිලම පර්ශිවයන් එක්ල්, උදේ ගමන් පිල අමාතතුමාට එරෙහි විශවාස බංග යෝජනාව පරාජ කිීමට එක තිබෙන බා. වැනි පසුබිමක් තුලයි අද විවාතයේ ආරම්භකිරුණේ. තමුන් නාසල බන්ධ වෙලා ඉවරයි. තමුන් ආසලා පුළුවන්නන් චන්ඩකට යන්න මේ බන්ධව චාන්් ෝට ජනතාව පෝන්ග කිය ලෙලවනවා නිශ්ෂිතයි කියන කියීමින් මගේ කතවසන් කර ොමි සතුති අි රශී මැතම තකර තාකතුම එම යෝජනාව මම ස්තීර කරනවා ඉමද මෝෂ. විතාව ෝල්න හ මෝෂන් ස්ටන්ේ ඉ හව පොට ඉන්න මම කිව්කට පස්සේ. වරද නිර්ර දෙකරකන්නට පුුවන්දි කියෙන කතානායකතුමාගේ අතේඇතියෙන් අයිමූ අයිට වඩි කියල කිව්වා. ඔබතුවා ක පිළියාලත් තියයට. ඔන්ලිද නේමිස්දයා බත් නොද්ද නොද්ද පොපමෝෂන් මෝෂනින් පොපහැස් නෝබින් සබමිට ියත් මරිකරන්මන්තුවා කියවන්න ඔ කතානායකතුමන්නේ යෝජනාවක් අංකත්දීලා තිබෙන ඔබතුමාක් හැඳවන. ඒක කැඳවවාමයේ යෝජනාකරු යෝජනාවගේ නුණේ විශෂෙන් විශ්වාසබගේ යෝජනාවක් කියවය යුතුයි බලන්ඩ අරගෙන හැන්සාටක සම්ප්‍රදාායේ ඉතිහාසපුරාතියෙන්නේ එකයි. දෙක ඒමන එහම යෝජනාවක් ඉදිරිපත් කරල නැත්තං ඒ යෝජනාව ස්තීර කරඩබේ හැ යෝජනාවක්නැතු ස්තීර කරන්න කොමද. තුන්ගනි කාරණ අලවික සිංහ මන්තතුමා කිව්ව යොගජනාවට සංසෝධනයක් නෝක කියලා ැති මවින් නැමෙන්මන්. මෙෙන්න්මන්් ඇස්ි මූන් ඇ බිගලි මෝෂන්. ඒ කනම් මේ විවාදය ඇතුනේ එක මන්ත්‍රීවරයකුට දෙවර කතාපොත්තන්න බෑ එතුමාගේ කතාව කරන්න ඉවරයි. නැවත් ඔබතුමාට පුරුවන්කමක් නෑ පව කතාව කරන්න වස්ථාව දෙන්න. හොබතුමාගේ කතා විවරයි . ඒ ඒක බලවත් ීතිපස්සයක්. හොහොමද හෙම කරල්ල. යෝතනහව ඉදිරිපත් කරන්න කතාව කරන්න දන්න තොත්ව බා. ොහ. රහල වාඩිවෙන් ර දෙවර කතාා කරන්නගැබ වාදන්න පරිකාරුනෑ තනු කතානාකතුමනි විශ්වාාසමන්ගේ යෝජනාවක් ගේන්න දන්න ඇතියාටිවිරුතු අපිගේෙන්න්න ඕන පල්වෙනිකාරාව දෙවැනිාව විශ්වාසමගේ යෝජනාවක් කෙරල්ල කතා කරන්න දන්න. අමොහත්ද කතා කරන්නි කියල්ල ත න්හන් සෙල දන්දිින. ඔ පරලක් කතා කරුන්දැ හිරුවක් පෙනවා අපිගත් පාරත්දන්න නොනන ලක්ෂ ග මැත් දුන්නා ඒන ඇතුමාටයි තු ි මස්ේක් දලට මිස්ේ ගරුගේ මැත්තුමා ගරු කතානායගතුවනි අපි විවාාදධයට සූදාන. හකින්ද කරුණ කල කියවන්න නිර්දමෝ පි හරි. හරි ගමත ගාත වවාේ ස්තුති බුද කරනව න්න බලුව ර නු ල වනසේ රාජ ප්‍රතිය මෙහහිම ූදර්ම උල්ලගන්නන කොට ැවින්ද විශ්වාසයක් නොපවතින බවට මෙම පර්ලිමේතුව යෝජන සම්මත කරයි. ර ලික් මූවිී නව හොඩවයි ූී ඇදල් ේන්ද මෝෂණි තු හොි මතයි යෝජනවායි කියවන්න කියවද. මම එම යෝජනාව ඉස්තිිර කරනව කතානායක තුමා. අපි හිතුව මේ වේවි මේ විපක්ෂය විසින්ගේ නම් විශ්වාස බංගේය අඩුගානෙ කරුණුකාරණා ඇති වකතා කරන්න පුළුවන් කෙනෙක් මේ විශවා ංගේ ෝජනාව ඉදිරිපත් කරයි කියලා. පටන් ගන්න කොටම ගරු කතානායකතුමනි මේ විශ්වාස බංගේය පටන්ගන්න කොටම විපක්ෂයක් කැටියට විපක්ෂයක් කර තමන්ගේ විශ්වාසය. උපක්ෂය නතිවෙච්ච වාද රට ඔප්පු කල්ලබෙන්වා උද්ගෝෂණයක් නිසා බත්තරමුල්ල පැලවත්ත ඉස්සුරුපාය අභ්‍යියස දැඩි උනුසුම් කාරී තත්වයක් හට ගෙනති බෙනවා. ගොරු විරල්පේ වැඩුක් විෂතාවට එෙහෙ ජාතික එකමුතුව පැළවත් අධ්‍යාපනනාමාත්‍යංශයේ ඉදිරිපිට මමුදගඝෂණය සංදිධාන කරබුණාෙන්වා. ම ින්ද වි ඇ තම වැටු විෂමතා ඉවත් කර ලෙස ල්ලා උද්ගෝෂ්‍යකයන් ඉසුරුාය අධ්‍යපන අමත්‍යශයට බලින් ඇතුළවීමට උත්සහ කිරිමත් සමඟයි මෙමුණු සුම්කාරි තත්වය හට කදෙ. ෂි හෙව ලවත්ත බත්‍රරමුල අපට දැඩි වතවහන්න තබදයක් හටකික තිබෙනවා. ඉස්ුරුපාය දොරකටට ඇවිල්ලත් අපේ සාධාරණ ඉල්ලීමට ඇහුම්කම් නොතිනව නම්බේ ආණ්ඩුව අපි කියනවා හෙට දවස ඉඳලා අපි මීටත් එයහ කියපු දැඩි පුෘතිය ක්‍රාමාර්ගවලට එළඹෙනවා. ඔළොම්ඹභ වරා නගර පරිස්ත්‍රේට අනවස්රේ නැතුළවීමට උත්සාහ කළ ච්‍රීන ජාතිකයකු ඇතුළු පස් දෙනෙකෝ අත්තරංගුවට ගෙනැතිබෙනවා. ඔවුන් අදදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ. ඒයේ දින කොළඹ වරාය අධිකාරයේ ආරක්ෂකන්සේ මගින්. චීන ජාතික පුද්ගලෙකු ස ්‍රීලාංකිකන අහරෙනක ඇතුළ පස්තනෙකු අතඩ ගොට ගෙන වෙල්ලබට පොලස්ානය වෙත භාර්ධී තිබෙනවා මෙසේ අතඩං ගොට ගැනීමට හේතුව. අදාල්ළ චීන ජාතිකයා විසින් මෙ පුද්ගලීන් අවසරකින් තොරව වරාය තුළට රැගෙනයාමට උත්සාහ දැරීමයි. එම චීන ජාතිකයා වින් වරාය හරහා ඉදිවන වරාය නගර අධිවේගේ මාර්ග. මිනිස්් ්‍රමේ සපේන ආයතනයක් පාත්තාගනයන බවට වාර්තාාව වනවා ඒ සදහමේ පුද්ගලින් රැගෙන ගොස් ඇති බවයි වාර්තාාවන්නේ ඔවුන් හතර දෙනා පොතුවවිල් ප්‍රදශ පදිංචිකරවන් නොන අතර. අනවසරෙන් බලපත්‍ර නොමැතිව න් වරායතුරට ඇතුන් කිරීමට උසාහ ැරමින් සම්බන්ධයෙන්. අදාළ පුද්ගලේ අදදින කොළඹ අලුත්කඩේ මහිත්‍රත්තා අධිකරනාක හයවෙත අනිකුත් පුදගලනි සමග දිරිපත් කිරීමටන මිතෝ තිබෙනවා. ිේතුමන්තේ ෂාඩ් බදීන් මතාාවගේ නිවසේ සේවේ කළ දැියක පිලිස්සුම්තුවාර ලබා මියයා මේ සිද්ධ පිළිබඳ, විද්‍යාත්මක සාක්ෂයෝෂසය තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසනවා. දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අදදින අධිකරනයට දිරිපත් කිරීමට නියමිතයි. න් ார் මහතාගේ ො ල් ෞදධලோකමාවත පහිනිවස සவே කරම ියந்த , පිසම් තු සහිතව ජාති ரோහ ඇතුත් කරසි ැරයක් මිය ස්ති න ුත් පහලසඳ. දස හැවිදි දැිය පසග කිය තුන්මට ළ ාති හට තුත් කරති .දා දරිය යිකම ප්‍රදේශ, පතිදිචකායක වනත්‍ර ය Richardාார் දයවදී හතාගේ නිවසේ මේකාර සவேට ரக்கணத்தைே පசுග ஒක්ோம்ம்பமாසද. ේගේ දේ පිබඳ මහිස්්‍රත් පරීක්ෂයක් සහ පශ්ාත් මරණ පරීක්ෂයක් සිදු කලාතර. එම පශ්ාත්මරණ පීක්ෂණ වාර්තා අදදින අතිකරන යහමොඩ දිරිපත්කිරීමට නියමතாய்.ඉදිரைපත්කිරීම නියමත පශ්ාත්මරණ පරික්ෂණ වාර්තාවතනුව ඇය යම්මාකාරේක ලින්ි තවරකට පත්වති බවට තුොතුර අනවලිය ීතිබෙන. ඒ සන්ෙන් තවතුරටත්විර්ශණ සිදුකිරීම, පොලිසිය කටයුතු කරන බව මාධ ප්‍රකාශ්කවරයාස සඳහන් කලා. ඒ සඳ හා පරිේෂණීය සාක්ෂිමෙන්න්ම විද්‍යත්මක ක්ෂ පයෝගී කර ගනීමට නීමිතවතිබෙනවා. சிசாபாந்தேன் சதனுக்ககிின் பமுமேவன்விட்டට பிரக்காஷ சட்டகக்ககிතිவனவா தரிய சேவேக்கர் Richardச்சட் பதியோதியின் மහாக்கே நிவசேசிட்டின இ மதாගේ மவுபியாபிிருந்தந்து சக தவ சேவக்கே குது பிரகாஷ ලபாக்கத்த யாத்திரவனவா தரியே மவ ச ரிஷார்ட் பதியோதிீ மහතාக்கே விருத்தேப்பயாகிந்து. வடுத்துர பிரக்காශ ஏ தினேதி லபாக்கத் ப போலிஸ் மாது பிரகா காஷக்குயாால் சந்த கக்கலாம். தெரியமேகக்கார சேவேட்ட ரகினாபூகளயாகிந்த. அதி நீே பிரகாஷக் சட்டகக்ககීම நீவிதபவை போலீசிய சந்தகக்கே சித்திிய சாபாந்தேன் போல போலிீசிய செமங்கு கொலம்ப தண ළමමාහා කාන්තාකාරයංශයමගින් තවදුරටත් පරීක්ෂණ ්‍රාත්මකයි. ළමා සහ ස්ත්‍රී දර්ෂකෙන්ට මරණ දඩුවම ලබාය ුතු බවට යෝජනා කරන බව, රාජ්්‍ර මතයේ පියල් නිශාන්තමහතා පවසනවා. ස්වාධින්න රූපෝහනී තීරණයේ වැඩසටහන්ට එෙක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කලාා. තුමාලට මත ඇති සේවා සදමිනි ගතන චිවලෝගනාදෙන් විද්‍යාදරියගේ ගාතනේ වක් ගාතන සිද්ධ වෙච්ච වෙලාවත් සියලදන එකහඩකිවේ මේ අපරාධකරුවන්ට මරණ දඩුවම දෙන්න ලොබතුමාලට ස්තනවාද අමාත්‍යවර එක්විදියට මේ අපරාධ කරන අපරාධකරුවන්ට දෙන දනුව ප්‍රමාණුවත් කියලා. පැහැදිලීමම ප්‍රමාණවත්නෑ එකනිසා ම විශේෂෙන්ම මරණ දඩුවමට හරි විරුද්ධ කෙනෙක් ඒ විරදධතාව තින යම් යම් හේතුකාරණත්තක්ක. හැබැයි මම අතිකරු ජනාතිපෙත්තුමාගේ මට ඉල්න්න තින පලවනි ල්ලීමම ොක්ද කියල. හොත් මිල්ලන්නේ විශේෂෙන් මේ වගේ අයින්ක . මල් වගේ දරුවෝ ටික විනාස කරන දූෂිතය කහෙමනැත්තන් වෙන පවරුහරි පුද්ගලෙක්න්නන එයට මරණ දඩුවම දියයුතුමයි. කිසිදු වෙනසක් නෑන මොකද මෙවැනි අයිංසක බාලවයස් දරුවන්ට මේ රට තුළ සිදුවෙන සිද්ධිත් එක්ක බලන්නකොට පැහැදිලිවොම මරණ දනුවම දියයුතුයි ක කියෙන මතය න්න. ල්කිසේ පලුස් සඇවිදි දැරි පයෝජනයට ලක්කිරීම සිදධිය සම්පන්ඳයෙන් කිසිදු ලපෑමිකින් තුරව අංශගරලාාවකින් අකන්දව පරේක්ෂ සි කර බද ේස් නෝච පොලස් ප පොලස්මා. ඒකාශ නෙතිත්්‍ය අජත් කරූහණම හතා සඳ හන් කලා මේ සිද්ධිය සම්බන්ධය එක චීවරධරය කතඩං ගුට අරගෙන අධිකරන රිිපත් කරලා තියෙනවා එගේම මේ සිද්ියට අදාලව තවත් පුදගලෝ. හයිෙක් න අනාවරන ලා න අතරගට ගන්න තියන ඒගැනි පරීක්ෂණ කටිතු කරගනයවා රජ පාර්ශවෙන් නැත වෙන පැත්තකින් අපිට කිසිම වල පෑමක් නහ මේ විර්ශණයි අ ක්ඩරන දැනට අනාවරනන්නේ වෙලා තියනෙින් හති සෙක් දෙනෙක අතරගටරන් තින ලමයින්ට එරෙහිව අපරාද කරලා ගැලවෙන්න කවු ලෑස්වෙන්න පා. අපි ඒ ගණ්ඩ පුලුවන් උපරිම ක්‍රියාමාර්ගන්නව කන මිනිසුන්ට විතරක් නෙමයි ඒවාට ආදාාරණු බලදින් උපකාර කරන මිනිසුන්ටත්. අන්තර්ජාලය හරහා මෙවැනි කටයුතු කරායටත් ඒල්න්ට රෙවා අපි දැන්ත වැඩපිළියවෙලක් සියලුම පාර්ශ්කරුවන් එක ක්‍රියාම කරන ලාපොත්.ඩෙවෝන් ඇල්ලට වැටී අතුරුදන් වූ තරුණියගේ සිරුර සොයා පොලිසිය හා ප්‍රදේශවාසී නෙක්ව, නාවික හමුදාවේද සහෝගේ ඇතිව මෙහෙුමක් ආරම්භ කරති වෙනවා. ඇල්ල නැබීමට ඊයේ දිනේදී පැමිණි අවස්ථාවේදී එම තරුණිය ඇල්ලට වැටි මෙලෙස අතුුදන්නුනේ. ම හෙල්ියන් තිදිනෙකු මගේ ෙවන් එල්ල නැරීමට පමි මෙම තරුණිය ඩෙවෝන් ඇලට පෙසිටන අවස්ථාවක පයලිස්සායාමෙන් ඇලදගේ පහලට ගසාගෙන ගොස් ඩෙවෝන් ඇල්ලට ටන බයි ඇගේ හහිලියන් පවසන්නේ මිලෙස සතුරද හුණේ ොල් ්‍රල් මතුයායි පදිංචි සිට දහන්නව හැවදිතරුමයක් ඇගේ සිුර සොයා දෙමුල පතන පොලසිය ප්‍රදශවාසින්හ එක්ව නවික් හමුදාව දසායෝකයේ ඇතිව මෙ හිුමක් ක්‍රාත්ම කරතිමෙනවාක් කිෙ වෙදත් තවමත් ඇගේ සිුරසොයැනීම හැකි වීම හෑ. ම්මයිකට දිනවරෙන්තුවක් හෝ විවෘර්ත වරෙන්තුවක්තිබෙන වනම් වහම පොලිසියටට පමිණ භහරවන ලෙස පොලිසියඉල්ලාසිරනවා. එසේ නෝනහොට් සිදුුවන්නේ අතරහ ගොටගෙන අධකරණයට ඉදිරිපත් කර மாන්් බහරයට පත්කිරීම බවායි පොලිසිය අවතහරණය කරන්නේ. ලිසිිය පේ රත්‍රේද දිවන පුාවිශෂ මෙහෙමක් සිදු කළලා ඒ ොස් නිලදහරින් හත්‍රදහස් නවසේ විසිහදදිනකුගේ සභාගේත්තුවෙන්. රජයේ නිලධහරින් ඇතුළු සෙසූ නිලදහරිින්ද පොලස්සනකන් පනස් දෙදෙනෙකුද ඊට එක්වති බුණ. මෙම මෙහුම්ලදී පුදගලයන් තුන්දහස් නවදෙනකු අතන ගොටකත් පවයි පොලිසිය පවසන්නේ. අපරාධ සඳහ සැකපිට හරසිේතිස් එක්තෙනෙකුද එ අතරබුණ. රතුකරන්න හයසිය හතලිස් පස්සෙනකු මෙෙන්ම විධ අපරාධ සම්හන්ධව අශ්‍යව සිට පුද්ගලයන් අනු අටතෙකුද අතනංකොටකත් අයතර වනවා මත්මැන් සහ මද්‍රාව වැදි සම්හන්ධ පුදගලයන් එක්දහස් දෙසය පනස්තෙනකුද ගෙනියවි ළඟ තමාගැනීම සහන්ධයෙන් පස්තනෙකුද බිමතුවරිය පැදවුවන් පන්සි අසූදෙකුද අතනංකට කෙන තිබෙනවා. රතවාහන වලට අදාල නඩු පන්දහ සයිසය පනස්හතරක්ත පැවරීමට මෙම මෙහම ආශ්්‍රතව හැකිූපයි පොලිසිය පවසන්නේ. වරෙන්තුකරුවන් අතනංකට කැනීම මෙහෙුම් අණ්ඩව ක්‍රාත්ම කරනබවත් ඊටජ. අනතවත්සාහය අධ්‍යවශ්‍ය බවත් පොලිසි අවධාරණය කරනවා. මෙොත්‍ර හෙරුයි කිලග්‍රම් එකක් සමඟ කාන්තාවක අත්තඩංකුට කෙන තිබෙනවා ඒ කඩවත මංකට පාර ප්‍රදේශේී. ඇයකින් කළ ප්‍රශ්න කිරම්බලදී තවත් සැකරුවන් පස්තනෙක සම හෙරුයි ග්‍රම් විසි එකක් සෝගත් බවයි පොලසිේ පවසන්නේ ියක පොලි ස්ථාධි පපතිවරයා ලබුණ ොතුකට අනුව ැටලීම සිතු කෙරන. සමගින් අධ ෘත්ති විකාශය නිාවට පත්නවා පස්සර එකයි නැස් පහේසිට අපගේ පැන් පැපු ත්විකාශ බල පුොරතු වන්න ඔබට සුප දවස.